අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් Agri-Biz YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද දවසේ අපි වෙනස් මාර්තුකාවක් පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ Agri-Biz YouTube channel එකේ මාර්තුකාව වෙන්නේ කුරුඳු වගාව සම්බන්ධයෙන් ටිකක් කතා කරන්න. ඉතින් ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා කුරුඳු, තේපොල්, රබර් සහ එළවලු ඇතුළු මල් වගාව ඇතුළු සියලුම වගාවන් සම්බන්ධයෙන් බත් එක්ක තාක්ෂණික තොරතුරු කතා කරන්න. ඊට අමතරව ඉදිරි කාලයේදී අපගේ උපසරිය වැඩි කරන්න බලාපොරොත්තු වෙන බිම්මල් වගාව, මීමැසි පාලනය වගේම සත්ත්ව පාලන අංශ දක්වාත් ඔබගේ දැනුම පුළුල් කිරීම සඳහා අපගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේ පිළිබඳ මතක් කරමින් අද දවසේ අපි කතා කරන්න යන්නේ විශේෂයෙන්ම වර්ෂා කාලයේ ආරම්භ වීමත් සමග කුරුඳු වගාව මුහුණ දෙන ප්‍රධාන රෝගී තත්ත්වයක් තියෙනවා. ඒ තමයි කොළ අංගමාරයේ රෝග තත්ත්වය කියන එක. ඉතින් කොළ අංගමාරය කිව්වහම ගොඩක් වෙලාවට විශාල වගාවන් වලට සේම ඔබ දන්නවා තවාන් පාලනය කරන ඔබ ප්‍රධාන වශයෙන් මුහුණ දෙන රෝගී තත්ත්වයක් තමයි කොළ අංගමාරය කියලා කියන්නේ. ඊට පස්සේ පැල ෆීල්ඩ් එකේ ගිහිල්ලා ඉඳෙව්වට පස්සෙත් ඇති වෙන ප්‍රධාන රෝගී තත්ත්වයක් තමයි කොළ අංගමාරය කියලා කියන්නේ. ඉතින් මේ කොළ අංගමාරයේ රෝගී තත්ත්වය විවිධ අවස්ථාවන් වලදී ඔබ හරියාකාරව කළමනාකරණය කරගත්තේ නැත්නම් ප්‍රධාන වශයෙන්ම ලොකු හානි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ තවාන් පාලනයේදී කොළංගමාරයේ රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුණොත් විශේෂයෙන්ම ඒක පළ ඉතාමත් දැඩිසේ දුර්වල වෙන නිසා ඉන්ෆෙක්ට් වෙලා ටිකක් ඒක අලෙවි කර ගැනීම අපහසු තත්ත්වේ පවා පත් වෙන්න පුළුවන්. ඒ නිසා අද දවසේ අපි අවධානය යොමු කරනවා මේ කොළංගමාර රෝගී තත්ත්වය සහ ඒට මුහුණ දීම සඳහා ඔබ විසින් කළ යුත්තේ කුමක්ද කියන කාරණය ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් ඔබ දන්නවා කොළංගමාර රෝගී තත්ත්වය ඇති කරන්නේ දිලීරයක් විසින්. ඉතින් මේ දිලීරය අපි හඳුනාගන්නේ කොලටෝට්‍රිකම් ග්ලයිස්පොරඩයිස් කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔබ දන්නවා මේ කොලටෝට්‍රිකම්ස් කියන දිලීර වර්ග කුෂිකර්මාන්තයේ ඉතාමත් කරදරකාරී රෝග කාණ්ඩයක් තමයි ඇති කරන රෝග දිලීර කාණ්ඩයක් තමයි මේ කොලටෝට්‍රිකම්ස් කියලා කියන්නේ. විශේෂයෙන්ම ඇන්ත්‍රක්නෝස් රෝගී ඔබ දන්නවා ජනප්‍රියම රෝගී තත්ත්වයක් තමයි ඇන්ත්‍රක්නෝස් කියලා කියන්නේ. මේ ඇන්ත්‍රක්නෝස් රෝගී තත්ත්වය ඇති කරන්නේ මේ කොලටෝට්‍රිකම්ස් ග්ලයිස්පොරඩයිස් කියන දිලීර තත්ත්වෙම තමයි. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ කුරුඳු වගාවේ කොළංගමාරය නිසා අපි වැඩිපුර අවධානයක් යොමු කරනවා මේ කුරුඳු වගාවට ෆෝකස් කරන්න. ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා මේ කොලටෝට්‍රිකම්ස් දිලීරය ගැන විශේෂයෙන් සාකච්ඡා කරන්න සහ ඇන්ත්‍රක්නෝස් රෝගය සහ අනිකුත් රෝගී තත්ත්වය පිළිබඳවත් ඉදිරි කාලයේදී විවිධ වගාවන් ඔස්සේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් ඔබ දන්නවා කොලටෝට්‍රිකම්ස් කියන මෙම දිලීරය ඉන්ෆෙක්ට් වීම නිසා ඇතිවන කොළංගමාරී තත්ත්වය පුංචි තවානේ සිට පොඩි පැලේ සිට සාමාන්‍යයෙන් අස්වනු නෙලන සාකය දක්වා, කුරුඳු ගස දක්වා සෑම අවස්ථාවකදීම අපිට පහසුවෙන්ම දැක් ගන්නට පුළුවන් දිලීර රෝගී තත්ත්වයක් තමයි මේ කොළංගමාරී රෝගී තත්ත්වය කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය මේක ලපටි පත්‍රවල දැක්කොත් අපිට කුඩා දුඹුරු පැහැති පුංචි පුල්ලි වශයෙන් ආරම්භ වෙලා ඔබට ඒක පේනවා ක්‍රමානුකූල පත්‍රේ පුරාම විහිළී යන තත්ත්වයක්. ඉතින් මේක සාමාන්‍ය ලොකු ගස්වල නම් ඒක තරම්ම හානි කරන්නේ නැහැ. නමුත් ඔබ තවාන් තත්ත්වයකදී නම් තවාන් පාලනය කරන අවස්ථාවකදී මුල්ම ඔබ පළවෙනි අවුරුදු දෙක වගේ කාලයේදී නම් මේක ඉතාමත් දරුණු ලෙස ගහේ වර්ධනයට බලපෑම් එල්ල කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම මේක මාර්තුකාවක් කරගත්තේ මේ දවස්වල තියෙන මේ වර්ෂාමය තත්ත්වය නිසා. මේ කොලටෝට්‍රිකම් රෝගී තත්ත්වය එහෙම නැත්නම් කොළංගමාරී රෝගී තත්ත්වය කුරුඳු වගාව ආශ්‍රිතව බහුලව පැතිරී යාමක් සිද්ධ වෙන්න පුළුවන් සහ මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙනවා. සාමාන්‍ය වියලි කාල ගුණයකදී මේක ටිකක් අඩු මට්ටමකින් තියෙන්නේ. නමුත් එතමනේ සහිත වර්ෂාමය කාල ගුණක තත්ත්වයකදී මේක ටිකක් වැඩි වශයෙන් ව්‍යාප්ත වෙන ස්වභාවයක් අපිට දැක් ගැනීමේ හැකියාව තියෙන නිසා මෙම රෝගී තත්ත්වය පාලනය කරගත යුත්තේ කෙසේද සහ පාලනය කර ගැනීම සඳහා ඔබ විසින් කොමක් කළ යුතුද කියන කාරණා පිළිබඳ අද දවසේ අපි විශේෂ අවධානයක් යොමු කරනවා කුරුඳු වගාවේ කොළංගමාර රෝගී තත්ත්වය පිළිබඳ. ඉතින් ඔබේ වගාවට ඔබේ පැලතවානට එහෙම නැත්නම් ඔබේ ඔබ වගා කරාට පස්සේ අස්වනු නෙලන අවස්ථාවේ තියෙන කුරුඳු ගස් වලට මේ කොළංගමාරී රෝගී තත්ත්වය පැතිරිලා තියෙනවා නම් ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාත්මක කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් පළවෙනිම කාරණය තමයි මේ ඉන්ෆෙක්ටඩ් වෙච්ච ප්ලාන්ට් කොටස් කපා ඉවත් කිරීම, එහෙම නැත්නම් ඩිස්පෝස් කිරීම
කියන කාරණේ. ඉතින් මේක ටිකක් අමාරු කාර්යයක් වුණත් ඔබට පුළුවන් නම් මේක උත්සාහ කරන්න. ගොඩක් වෙලාවට අපි මේ නුහුරු පෑහීම වගේ කොටස් අපි කතා කරනවා කුරුඳු වගාවේදී. ඉතින් මේ නුහුරු පෑහීම ක්‍රියාවලිය තුළදී ඔබ දන්න අනවශ්‍ය අතු කපා ඉවත් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් අපි ඉදිරි දවසක නුහුරු පැහැීම ගැනත් අපි කතා කරමු. මේ නුහුරු පැහැීම වගේ අවස්ථාවලදී මේ ඉන්ෆෙක්ටඩ් වෙච්ච ප්ලාන්ට් කොටස් ඩිස්පෝස් කරන එක ප්‍රධාන වශයෙන්ම කොළ අංගමාර රෝගී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අපිට ප්‍රධාන වශයෙන්ම බලපාන කාරණයක්. ඉතින් පළවෙනි කාරණේ තමයි මේ ඉන්ෆෙක්ටඩ් කොටස් කපා ඉවත් කිරීමට හැකියාව තියෙනවා නම් ලොකු වගාවන්වලදී කොළ අංගමාර රෝගී තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දෙවැනි කාරණය තමයි මේ වල් පාලනය කර ගැනීම කියන එක. ඉතින් මේ ඔබ දන්නවා අධික වල් සහිත ස්වභාවයක් තියෙනවා නම් ඔබේ කුරුඳු ඉඩමේ ඔබ දන්නවා මේ ආන්දතාමයේ තත්ත්වය වගේම මේකට වෙනත් සුත්ත ජීවීන්ට එන දිලීර රෝගීන්ට ජීවත් වීමේ අවකාශයන් සලසා දෙන අවස්ථා කියන දෙකම කුරුඳු වගාව තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම වැසිකාලයේදී මේ වල් කළමනාකරණය කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අවධානය යොමු කරන්න ඉන්ෆෙක්ටඩ් අතු කොටස් කපා ඉවත් කරනවා වගේම වල් පාලනය කර ගැනීමත් මේ කොළංගමාර රෝග තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ඉතාමත් ප්‍රබල ලෙස බලපානවා. තුන්වෙනි කාරණය තමයි මේ ප්‍රූනින් කිරීම කියන එක. ඉතින් අතු කපා ඉවත් කිරීම කියන එක නුහුරු පෑයීමට අමතරව ඔබේ ගසට ඔබේ ඉඩමට හොඳින් ආලෝකයේ වැටෙන තත්ත්වයක් පවත්වාගෙන යාම කුරුඳු වගාවේදී ඉතාමත්ම වැදගත් කාරණයක්. නමුත් මේ ප්‍රූනින්ස් කියන එක ගොඩක් වෙලාවට දැන් අතු කපා ඉවත් කිරීම අනවශ්‍ය අතු කපා ඉවත් කිරීම වැනි කාරණා වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ නිසා මේ නුහුරු පැහැෙන අවස්ථාවේදීම ඔබට සිද්ධ වෙන අනවශ්‍ය අතු තියෙනවා නම් කපා ඉවත් කරලා විශේෂයෙන්ම ඉන්ෆෙක්ටඩ් වෙච්ච නැත්නම් ලෙඩ රෝගී තත්ත්වය ඇති වෙච්ච අතු කොටස් තියෙනවා නම් කපා ඉවත් කිරීම පිළිබඳ කාරණයට ඔබ වැඩි අවධානයක් යොමු කරන්න ඕනි. හතරවෙනි කාරණය තමයි කුරුඳු ඉඩම තුළ සිදුවන එයා සර්කියුලේෂන්ස් එහෙම නැත්නම් වාතනය වීම මත වාතය ගමන් කරන තත්ත්වය ඉතාමත් ඉහළ මට්ටමකට පත් කරන්න ඕනේ. දිලීර රෝගී තත්ත්වයක් නම් එහි තියෙන අනිකුත් පත්‍ර මත තියෙන එතමනේ ඉතාමත් පහසුවෙන් ඉවත් වියාම අවශ්‍ය කරන මයික්‍රෝ ඉන්වයරමන්ට් එක දිලීර වලට නුසුදුසු තත්ත්වයට පත් කිරීම ක්‍රියාවලිය සඳහා විශේෂයෙන්ම ඔබ එයා සර්කියුලේෂන් හොඳින් වාතනය වාතය ගමන් කරන තත්ත්වයකට ඔබේ කුරුඳු ඉඩම පත් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා ඔබ විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟ කාරණය තමයි ඔබ කුරුඳු පැල සිටවීමේදී ඔබ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තමයි ඔබට දීලා තියෙන නිර්දේශිත ස්පේසින් කළමනාකරණය කර ගැනීම. එහෙම නැත්නම් ඔබ පැල සිටවීමේදී වලවල් කපා ගැනීමේදී නිසි පරිදි ස්පේසස් පාවිච්චි කරනවාද 4-2-3-2-4-4 වගේ විවිධ ස්පේසස් වලට කුරුඳු වගා කරන ගොවිය කුරුඳු වගා කරන සමහර වෙලාවට අධිගණත්ත වශයෙන් කුරුඳු වගා කරන ගොවියොත් ඉන්නවා. එසේ ඔබ වගාව කරන අවස්ථාවේදී ඔබ විසින් මේ ස්පේසස් නියසී ආකාරයෙන් පවත්වා ගැනීම සිද්ධ කරන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ අධික බිසි සහිත ස්වභාවයක් ආවොත් අධික ලෙස කළුවර සහිත වෙන ආලෝකය නොවැටෙන තත්ත්වයකට වගේ පත් වුණොත් මෙම රෝගී තත්ත්වය ඉතාමත් වේගෙන් පැතිරී යාමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි නිවැරදි ස්පේසින් පාවිච්චි කිරීම. ඉතින් ඔබ අධිගණත්ත තත්වයකට යනවනම් ඔබට සිද්ධ වෙන අනවශ්‍ය අතු කප්පාදු කරලා ඉවර වෙලා ආලෝකයේ සහ සුලන් තත්වයේ හොඳින් පවත්වාගෙන යන්න කුරුඳු ඉඩම තුල. ඊළඟ කාරණය තමයි රෙසිස්ටන්ට් වරයිටිස් භාවිතා කරනවා කියන එක. ඉතින් දැනට ලංකාවේ කුරුඳු වල 100%ක් රෙසිස්ටන්ස් කුරුඳු විශේෂයක් හරියටම හොයාගෙන නැහැ. සමහර විශේෂ තියෙන සමහර ගස් අපි දැකලා තියෙනවා රෙසිස්ටන්ට් වෙලා තියෙනවා. නමුත් මහා පරිමාණයෙන් තාමත් ඒක ජනප්‍රිය වෙලා නැහැ. නමුත් අපිට අවධානය යොමු කරන්න පුළුවන් ඉදිරි කාලයේදී මේ රෙසිස්ටන්ට් වරයිටිස් ලංකාව තුළ සොයා ගැනීමට. ඊළඟ කාරණය තමයි අවසාන කාරණය. ඉතින් අපි කාරණා කීපයක් කතා කළා. පළවෙනි එක තමයි මේ ඉන්ෆෙක්ටඩ් ප්ලාන්ට්ස් අයින් කිරීම. ඊට පස්සේ වල් කළමනාකරණය කර ගැනීම. ඊට පස්සේ නුහුරු පෑහීම කප්පාදු කිරීම. ඊට පස්සේ එයා සර්කියුලේෂන්ස් වැඩි කිරීම. ඊට පස්සේ නිවැරදි ස්පේසින්ස් තබා ගැනීම. ඊට පස්සේ රෙසිස්ටන්ට් වරයිටිස් භාවිතා කිරීම. ඉතින් මෙන්න මේ කියන කරුණු 5-6ක් විතර වගේ භාවිතා කරන්න කියලා අපි උපදෙස් දුන්නා. අවසාන වශයෙන් තමයි අපි කතා කරන්නේ ඔබ මේ සියලු කාරණා කරාට පස්සේ මේ දිලීර නාසකය දීම සම්බන්ධයෙන් උත් ඔබ අවධානය යොමු කරන්න. විශේෂයෙන් ඔබ තවාන් පාලනය යෙදෙන කෙනෙක් නම් ඔබ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඔබගේ
තවාණයට මේ රෝගී තත්ත්වය පාලනය කරගන්න. ඉතින් ඒ සඳහා ඔබට පුළුවන් දෙලීර නාශක යොදන්න. ඉතින් අපනයන කුසිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙනවා ඔබට කොළංග මාරය සඳහා 100ට 1 බෝඩ මිශ්‍රණය, ඒ කියන්නේ තබා අඩංගු දෙලීර නාශකයක් ඔබට යොදන්න පුළුවන්. 100ට 1 බෝඩ මිශ්‍රණය භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකෙදී ඔබ උත්සාහ කරන්න ආවරණ දෙලීර නාශකයක් සහ සංස්ථානික දෙලීර නාශකයක් කියන දෙක මාරුවෙන් මාරුවට භාවිතා කරන්න. ඉතින් විශේෂයෙන්ම ඔබ බෝඩෝ මිශ්‍රණය වගේ දෙයක් දැම්මොත් ඒක ආවරණ දෙලීර නාශකයක් විදියට ක්‍රියා කරනවා. ඊට අමතරව ඔබට සංස්ථානික දෙලීර නාශකයක් විදියට ඔබට හෙක්සගොනසෝල් සහ ටෙබෝගොනසෝල් කියන දෙලීර නාශක දෙක භාවිතා කරන්න පුළුවන් කොළංග මාර රෝගී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා. ඉතින් මෙන්න මේ කියන කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරන්න. ඉතින් අපි කරුණු 10ක් විතර කතා කරා කුරුඳු වගාවේ කොළංග මාර රෝගී තත්ත්වය ඔබ කෙලස පාලනය කළ ගත යුතුද කියලා. ඉතින් අපි හිතනවා ඔබ යම්කිසි දෙයක් මේ වීඩියෝ එකෙන් ලබා ගන්න ඇති කියලා. තාමත් ඔබ අපගේ YouTube චැනලේ subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලන ගම ඔබගේ තවත් යාළුවන්ට මේ වීඩියෝ ෂෙයාර් කරන්න, ලබා දෙන්න, අපිට ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න, ඊට අමතරව අපි සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ගමන් ඉල්ලන ගමන් ඔබට මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අපි ඒ වෙනුවෙන් උත්තර දෙන්නත් බලාපොරොත්තු වෙන සිටින ගමන් අදට අපි ඔබකින් සමුගන්නවා Agri-Biz YouTube channel එකෙන්. ඔබට සුබ දවසක්.